Good morning, Nilanti. Good morning, Pavitra. Good morning, Sri Lanka. Kahan hai Titi? Paradak mein hai. Gyanu satya na nikin. Koni inge una. Habay rate desh palane gan katha karate. E tarang hondak penna nae kiyala tamai patra. Eka tamai. Ude paandara patre dakkama thiyena vistaratowa. Den oy vistarat ekka me ude paandara kiyanna hituna menna me wage deyak. ජීවිතය අපිට වැඩිපුරම පොදුවේ ගත්තම වැඩිපුරම අපහසු දේවල් දෙකක් තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවා. මෙහෙමයි ඉතින් ඔයා මගෙන් අපහසුම දේවල් දෙකක් අහනවා. එවනට මට නම් දෙකට වඩා ගොඩාක් දේවල් තියෙනවා කරගන්න අමාරු දේවල්. හරි. ඒ වුණාට දැන් පොදු දේවල් දෙකක් තියෙනවා. ගොඩක් අයට පොදු දේවල්. එකක් තමන් අවබෝධ කරගත්ත තමන් අත්දැකීමෙන් ලබාගත් දැනුම තව කෙනෙක්ගේ ඔළුවට දාන එක. ඔව් ඒක නම් ඇත්ත. එකක්. ඔව්. දෙවනි එක වෙන්නේ එතකොට තව කෙනෙක්ගේ සාක්කුවේ තියෙන සල්ලි තමන්ගේ සාක්කුවට ගන්න එක. ඒකත් අමාරුයි. හැබැයි ඉතින් හොඳ පළපුරුදු හොරෙක්ට නම් ඉතින් ඒක අමාරු නෑ. බොහොම ලේසියෙන් අනුන්ගේ සාක්කුවේ තියෙන දේක් ගන්න පුළුවන්. ෂුවර්ද ඔකමයි කියන්නේ කියලා? ඔව්. වැදෙන්න ඕන තැන් වලට වදී කියලා කියනවා කියවගන්නේ මතක නැද්ද? ඔව් කියන්නේ ඒක. දැන් පළවෙනි කාරණේ මම කිව්වනේ අර තව කෙනෙක්ගේ ඔළුවට දෙයක් දානවා කියන එක. ඕක ගොඩක් වෙලාවට කරන්නේ يعني ගොඩක් වෙලාවට නෙමෙයි කොහොමත්ම කරන්නේ ගුරුවරු. ඔව් ඒක හරයි. දෙවෙනි කාරණේ ව්‍යාපාරිකයෝ තමයි කරන්නේ. يعني තව කෙනෙක්ගේ සාක්කුවේ තියෙන සල්ලි තමන්ගේ සාක්කුවට දාගන්න එක. ඔව් ඉතින් හොඳ ගුරුවරු ඉන්නවා හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ අයට බොහොම පහසුවෙන් මේ දේ කරන්න පුළුවන්. හැබැයි මම දන්නවා ඔය දෙකම වඩා හොඳින් කරන්න පුළුවන් එක්කෙනෙකුත් ඒ වගේම ඔය දෙකෙන් කිසිම දෙයක් හොඳට කරගන්න බැරි එක්කෙනෙකුත්. කවුද දන්නවද? කවුද? ප්‍රශස්ත උත්තරයක් දෙන්න. දැන් මෙච්චර හොඳට පටන් අරගෙන සම්පූර්ණ උත්තරේම කන්නේපා. නෑ මේ තමුන්ගේ හිතේ තියෙන දේ අනිත් කෙනාගේ ඔළුවට ඒ විදිහටම කොහොම හරි දාන්න පුළුවන් සහ අනිත් කෙනාගේ සාක්කුවේ තියෙන දේ බොහොම පහසුවෙන් තමුන්ගේ සාක්කුවට ගන්න පුළුවන්. ඔය දෙකම කරන්න පුළුවන් බිරිඳට සාමාන්‍යයෙන්. ඔය දෙක එකක්වත් හරියට කරගන්න බෑ ස්වාමිපුරුෂයාට. හරි හරි හරි. ඔයාට අත්දැකීම් නැති නිසා තේරෙන්නේ. මට තේරෙන්නේ මම ඒකේ හිනාවෙන් විතරක් ප්‍රතිචාර දැක්කුවේ. හරි. අද දවස ඉතාම වැදගත් දවසක්. හේතුව අපි අද දවස ගත කරන්නේ අපේ ගෙවිච්ච ඉතිහාසයේ මත අතීතයේ මත. ඉතින් අතීතයේ ඉතිහාසයේ මත ගොඩනැගිච්ච වර්තමානයේ අපි අනාගතය දක්වා අරගෙන යනවා. ඉතින් අදත් මේ ගෙවෙන මොහොතත් තව ටික වෙලාවකින් අතීතයට එකතු වෙනවා. ඒ නිසා මේ ගෙවෙන වර්තමානය බොහොම හොඳින් සැහැල්ලුවෙන් විනෝදයෙන් බොහොම අර්ථාන්විත ලෙස ගත කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා. සුන්දර ශනිදා අපේ බලාපොරොත්තුවත් මේ ගෙවෙන මොහොත ඔබත් එක්ක සියත ටීවී නරඹන ඔබේ හදවතට ඔබේ දැනුමට ඔබත් එක්ක ගත කරන්න බොහොම අර්ථාන්විත විදිහට. අද දවස වැදගත් කියලා කියන්න හේතුවක් තියෙනවා. එකක් තමයි 1950 අද වගේ දවසක තමයි ගල් ඔය සංවර්ධන මණ්ඩලය පිහිටවලා තියෙන්නේ. ඒ වගේම මරණ දඬුවම නැවත පැනවීමේ පනත මහජන මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙලා තියෙන්නේ අද වගේ දවසක කියලා කියන තව වැදගත්කමක් තියෙනවා. අද නොවැම්බර් 24 වෙනිදානේ නේ? ඔව්. නොවැම්බර් 24 වෙනිදා මීට අවුරුදු ගාණකට කලින් අපිට ගොඩාක් වැදගත් වෙච්ච තව කාරණාවක් තමයි 1970 දී BMICH එක. අපි දන්න වචනෙන් කිව්වොත් BMICH එකට මුල්ගල තියලා තියෙන්නේ අද වගේ දවසක. ඔව්. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයේ චීන තානාපති තුමා සහ චීන නිවාස ඇමති කියන මෙන්න මේ සම්භාවනීය අමුත්තන්ගේ යටතේ තමයි එදා දවසේ BMICH මේ විදියට මුල්ගල තිබ්බේ. ඔය රූපරාමෝස්සේ ඔබ දකින්නේ මේ BMICH මුල්ගල තියපු අවස්ථාවේ තොරතුරු සායේ ඒ දවස්වල තිබ්බා වූ ඡායාරූප. ඔව් මං හිතන්නේ අද බොහෝම සම්භාවනීය උත්සව අවස්ථාවන්ට හෙවන දෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අපේ රටට වටිනා සම්පතක් වත්කමක්. ඉතින් මේ වගේ වත්කම් නිසා තමයි අපේ වටිනාකම් හරපද්ධතීන් වැදගත් විදිහට වටිනා විදිහට සමාජගත කරන්න හොඳ පදනමක් සැකසීලා තියෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් මේ වගේ කලාත්මක
ඒ වගේම වටිනා නිර්මාණ තව තවත් රටට අවශ්‍යයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ දේවල් නිර්මාණය කිරීමේ පදනම දෙන්න පුළුවන් තැන තමයි රටේ ව්‍යවස්ථාදායකය. නමුත් ව්‍යවස්ථාදායකය මේ දිනවල මොන මොන වගේ අර්බුදකාරී වාතාවරණයන් හිද ඉන්නේ කියන එක අද පත්‍ර ටික බැලුවොතින් ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි දවසේ පත්‍රවලට යමු. මුලින්ම අතට ගන්නේ දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විපක්ෂයේ බහුතරයෙන් තේරීම්කාරක සභාව සම්මතයි. විපක්ෂයේ 121ක් ඡන්දේ දෙති. විරෝධය පා ආණ්ඩු පක්ෂයේ පිටව යද්දී විපක්ෂය කියති. ආණ්ඩු පක්ෂයේ විරෝධතාව නොතකමින් කථානායක කරූ ජයසූරිය මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලද විශේෂ තේරීම්කාරක සභාවේ සාමාජික නම් ලයිස්තුව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් 121 දෙනෙකුගේ ඡන්දයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු බව දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තල යටතේ වාර්තා කරනවා. ඔය සිරස්තලයේම තවත් ප්‍රධාන පුවත්පත් දෙකක වාර්තා වෙනවා. ප්‍රධාන සිරස්තලයේ විදියට කථානායකගේ යෝජනාව සම්මතයි. ආණ්ඩු පක්ෂය නැගිට යයි. TNA ජාපය සමග, ජවිපෙත් ජාපය සමග කියලා ලංකාදීප සෙනසුරාදා පුවත්පතේ වාර්තා කරන මෙන්න ප්‍රධාන සිරස්තලය. දිනමින පුවත්පතත් එම පුවතම වාර්තා කරනවා. ප්‍රධාන සිරස්තල යටතේ ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරයි. තේරීම්කාරක සභාවට ඡන්ද 121ක්. කථානායක කරු ජයසූරිය මහතා ආණ්ඩු පක්ෂයට තේරීම්කාරක සභාවේ හිමි විය යුතු බහුතරය ලබා නොදීමට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව ඊයේ වර්ජනය කරමින් නැගිට ගිය ආකාරය ඡායාරූප සහිතව ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා දිනමින පුවත්පත. හරි, දැන් ඔය කතාවත් එක්ක ඊයේ දවසේදී ජනාධිපතිතුමාගේ කතාවක් පිළිබඳව අපි වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. ජීවිතයක් තනතුරක් නැති වුවත් මව්බිම වෙනුවෙන් සටන දිගටම, රනිල් සමග අසාර්ථක දීගේ යන නමින් ජනාධිපතිතුමා පොතක් නිකුත් කරනවා කියලා ජනවාරි මාසයේදී ඒ පිළිබඳවත් බලාපොරොත්තු වෙන්න කියලා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟීමක් වගේ දෙයක් සිද්ධ කරා. දිවයින පුවත්පතේ වාර්තා කරන ජනපතිගෙන් ජනවාරියේදී අලුත් පොතක්. මට මේ සටනේදී නැති වෙන්න තියෙන්නේ එක්ක තනතුර නැත්නම් ජීවිතය. බොහොම අභියෝගාත්මක ප්‍රකාශයක් නිකුත් කරනවා අපේ ජනාධිපතිතුමන්. ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ, ජනාධිපති තාත්තා නමින් මගේ දියණිය විසින් රචනා කරන ලද පොතේ අඩංගු කරුණු ගෙනහැර දක්වමින් පාර්ලිමේන්තුවේදී අද මාව විවේචනය කළ මන්ත්‍රීවරුන්ට මම අද කියනවා, කලබල වෙන්න එපා. ලබන ජනවාරියේදී රනිල් සමග අසාර්ථක දීගේ කියලා පොතක් පළ කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ඊයේ පාර්ලිමේන්තු සැසියෙන් අනතුරුව විවිධ මන්ත්‍රීවරුන්, නැමැතිවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඒ අනුව කථානායක හරි පාරට එනතුරු ආණ්ඩුව මැති සභා කටයුතු වලින් ඉවතට දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා තමයි මේ විදියට ප්‍රකාශ කරන්නේ. ඔව්, දිනමින පුවත්පත වාර්තා කරන්නේ ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලය මහලේකම්වරිය දුරකථන සංවාදයක. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය ඊයේ විශේෂ දුරකථන සංවාදයකට එක් වූ බව වැඩිදුරටත් වාර්තා කරනවා. ජනාධිපතිතුමා අවධාරණය කරමින් සඳහන් කරලා තියෙන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයේ යෙදවීම සඳහා තමා නිරන්තරයෙන්ම පෙනී සිටින බව. එසේම සෑම විටම තමා කටයුතු කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවත් ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලය මහලේකම්වරිය අතර ඇති වූ දුරකථන සංවාදයේදී අවධාරණය කළ බව දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේ මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පොදු අපේක්ෂකයා කියන ප්‍රශ්නය. ඔය පිළිබඳව අදහස් දක්වන රාජිත සේනාරත්න මහත්මයා, ඕනෑම ඡන්දයකට ජාප්‍ය පෙරමුණේ යුක්තව සන්ධානයකින් ඉදිරිපත් වෙනවා කියලා තියෙනවා. ලකුණත් මේ වෙනකොට තෝරාගෙන ඉවරයි කියලා තියෙනවා. ලබන සතිය වෙද්දී අගමැති අපේක්ෂකයා නම් කරනවා කියලත් රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයා මේ විදියට ප්‍රකාශ කරලා තියෙනවා. ලංකාදීපෙන් තමයි උපුටා ගන්නෙ. ඔව්, ඕනම ප්‍රශ්නයක් ඉහට ආවහම අපි ඊට පස්සේ යන්නේ ආගම දහම සිහිපත් කරගෙන ආශිර්වාද අරගෙන ප්‍රශ්නයට වෙනම ආකාරයේ උත්තරයක්, හිතට සහනයක් හොයාගන්න. ඉතින් තාවකාලික සහනය පූර්ණ සහනයක් කරගන්න බෝධි පූජා තියන්න කියලා රනිල් මන්ත්‍රී කණ්ඩායමට කියයි කියලත්
දිවයින පුවත්පත වාර්තා කරනවා. ඉතින් බෝධි පූජා තියලවත් හිතට සහනයක් ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න පූර්ණ සහනයක් හොයාගන්න කියලා තමයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. රටේ ඇති වූ ව්‍යවස්ථානුකූල අර්බුදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් කර ඇති පෙත්සම මගින් තාවකාලික සහනයක් ලැබුණු බවත් පූර්ණ සහනයක් ලබා ගැනීම සඳහා බෝධි පූජා පවත්වමින් ආගමික වතාවත්වල යෙදෙන ලෙසත් එසේ නොමැතිව අදහස් ප්‍රකාශ කිරීමට යෑම ඵල රහිත බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළ බව දිවයින පුවත්පත වාර්තා කරනවා. දැන් අපි දේශපාලනයෙන් පොඩ්ඩක් එහාට යන් දේශපාලන ඔය විදියට කරලියේ සිදුවීම් සිද්ධ වෙද්දී රටේ තවත් දේවල් සිද්ධ වෙනවා. තනි අලියේ කුඩා දියණියන් දෙදෙනෙකු පොළවේ ගසා මරලා ලංකාදීපේ වාර්තා කරන්නේ මයංගන ප්‍රදේශයේදී තමයි මේ විදියට කුඩා දියණියන් දෙදෙනෙකු පොළවේ ගහලා ජීවිතක්ෂයට පත් කරලා තියෙන්නේ. තනි අලියෙකු මව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ මෙහෙම අර්බුද වෙද්දි දැවෙන ප්‍රශ්නවල රටේ සතර දිග්භාගයේම ඉන්න මිනිස්සු එදිනෙදා ජීවිතයේදී මුහුණ පානවා මේ වගේ දැවෙන ප්‍රශ්නවලට ඒවට උත්තර කවදද ලැබෙන්නේ කියන ප්‍රශ්නාර්ථය හැමදාමත් ඒ අයගේ හදවත්වල තියෙනවා. මේ අතරේ අපි හොයලා බලන්න ඕනේ ඩොලරේ අගයට මොකද වුනේ? ලංකාවේ රුපියලට මොකද වුනේ? ඩොලරේ රුපියල් 185 දිවයින පුවත්පත වාර්තා කරනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ රුපියල් 180 ඉක්මවා ගිය බව වාර්තා කරනවා. දැන් ඔකත් එක්කම දාස හපුවාලානගේ සුවාරිස් කාටුනයත් වාර්තා කරන්න පුළුවන් අපිට. දැන් සර් රුපියල කියලා අහනවා. එතකොට සර් දෙනවා උත්තරයක්. අහලා නැද්ද කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා. අද වෙනකොට රුපියලේ අගය 180.76 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි පුවත්පත්වල වාර්තා වෙන්නේ. ඔව්, ඒ අතරේ ලංකාවේ කෘෂිකර්මාන්තයට බොහොම හොඳ කල දවසක් උදා වේවි කියන පොතක් ඊයේ වාර්තා වුණා. සුළු පරිමාණ ව්‍යවසායකයන් වසර 5කට බද්දෙන් නිදහස්. කෘෂි භාණ්ඩ සැකසුම් බදු අනුපාතයේ 14% දක්වා පහළට. ආර්ථික සේවා ගාස්තුව කාර්තුවකට ආදායම් සීමාව මිලියන 50 දක්වා ඉහළට කියලා වාර්තා කරනවා දිනමින පුවත්පත. සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජයේ තීරණය කර ඇති බවත් දේශීය කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් සැකසුම් කටයුතු වල නිරත වීමෙන් ලබන ලාභය මත අය කරන බදු අනුපාතයත් 28% සිට 14% දක්වා අඩු කර ඇති බවත් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ පැවසූ බවට අද දිවයින පුවත්පතත් වාර්තා කරන ඒ වගේම එම පුවතම දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. ලංකාදීපේ තවත් ප්‍රවෘත්තියක් වෙතට අවධානය යාපන සරසවියේ මහවිරු සමරුවට කොටි කොඩි නිල ඇඳුම් තහනම් කියලා අධිකරණයේ නියෝගයක් දක්වලා තියෙනවා. මේක යාපන විශ්වවිද්‍යාලය තුල පැවැත්වෙන මහවිරු සමරුව සඳහා අධිකරණයෙන් ලබා දීලා තියෙන නියෝගයක්. කොටින්ගේ නිල ඇඳුම් කොටින්ගේ කොඩි කිසි වෙලාවක කිසිම මොහොතකදී මේ උත්සව සභාවට ගෙන යෑමව උත්සව සභාව තුර පැවැත්වීම අපි නවත්තලා තියෙනවා කියලා තමයි අධිකරණය කියන්නේ. අපි වෙලාව බලලා ඉක්මනට හරි අපි ඒ පටන් ගන්නත් වෙලාවට තප්පරයක් වටිනවා. මේ ගෙවුන සතියේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච කතා බහ, උණුසුම් කතා බහ, සිද්ධ වෙච්ච සිදුවීම් සහ මේ දේශපාලන කරලයේ අනිකුත් කතාවන් අපිට වඩා හොඳින් දන්නවනේ අපේ ජනක මල්ලි මාරච්චි මහත්මයා සහ ප්‍රසන්න ජයනීති මහත්මයා. අදත් ඇවිත් ඉන්නවා. ඉතින් තව බල බල ඉන්නේ නැතුව එන්න කියලා ආරාධනා කරනවා. ඉක්මනට එන්න. ඒ අතරේ මෙහෙම පුවතක් වාර්තා කරනවා දිවයින පුවත්පත. පොලිස් නිල සුනකයා මන්ත්‍රී මේස ගානේ යයි. දැන් අපි දුටුවා ඊයේ ප්‍රවෘත්තිවලදී පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී අවශ්‍ය වුණෝති විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන්න පොලිස් කාර්ය මණ්ඩලය සූදානම් කරලා තිබුණු ආකාරය. ඒ අතරේ පොලිස් නිලසුනකයා මන්ත්‍රී මේස ගානේ යයි කියලා පුවතක් වාර්තා කරනවා. ඇයි මේ කතානායකවරයාගේ මේසේ උඩ සහ යට දැඩි ලෙස පරීක්ෂා කිරීමකට ලක් කරා කියලා කියනවා. අනපේක්ෂිත සිදුවීමක් අනාරක්ෂිතව සිදු වුණොත් කියන සැකය බිය තියෙන නිසා වෙන්නට ඕනේ. මන්ත්‍රීවරුන් සභා ගැබට පිවිසෙන දොරටුව අසලද නිලාංක තහඩු රහිත පොලිස් නිලධාරීන් රැසක් සභාවට පිවිසෙන මන්ත්‍රීවරුන් පරීක්ෂාවට ලක් කරන අයුරු දක්නට ලැබුණු බවත් දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා.
අද දවසේ පෞගිය දවස්වල වෙච්ච දේශපාලන සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරන්න වෙනද වගේ මොන්න ජනක මල්ලි මහරච්චි මහත්මයාත් ප්‍රසන්න ජයනිති මහත්මයාත් සහභාගී වෙනවා. Good morning. Good morning. ඉතින් සැපදුක කොහොමද කියලා අහන්නත් ඕනේ මුලින්ම. හොඳින් ඉන්න. හොඳින්. සතුටින් ඉන්න. සතුටක් නැහැ ඉතින් කියන්නේ. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ මේ තේරීම්කාරක සභාව සම්මත කරගත්තු විදිය හොඳයිද? කෙටියෙන් අහන්න තියෙන්නේ එච්චරයි. හොඳයිද? හොඳ නැහැ. හරිද? හොඳ නැහැ. ඔව්. දැන් කොහොමත් මේ මං හිතන්නේ මේ දවස් ටිකේ පාර්ලිමේන්තුවේ සිද්ධීන් ගැන එච්චර හොඳයිද කියලා අහන්න. හොඳයිද කියලා අහන්න එපා. අහන්න එපා. ඒක තේරුමක් නැති. එහෙනම් තහන්දි ඉන්නේ ඔබට දැන් සතුටුයිද කියලා. දැන් එහෙමත් පෞගේ දවස් ටිකේ මං අපිට ඇහුණා නේද? ඇහුණා ඇහුණා එහෙමත් ඇහුණා. ඒකට මෙහෙට දෙපැත්තෙම මේ වචන හොමාරු වෙනවා මේ. ඉතින් කොහොම නමුත් කතා කරන්න තියෙන දේවල් නිලන්ති. බලුවාම මේ ඊයේ බොහොම තීරණාත්මක සිකුරාදාවක් බවට පත් වුණා. සිකුරාදා එනකොට හරි බයයි දැන්. ඉස්සර නම් මිනිස්සු හරි මේ හැපි වීකෙන්ඩ් යමයි කියලා දානවනේ. දැන් මේ එහෙම එකක් එන්නේ නැහැ. දැන් පෞගිය ආණ්ඩුව තියෙන කාලේ 10 වෙනි දා එනකොට බය වුණා පොඩ්ඩක් මිල සූත්‍රයක් ගත්ත වෙනකොට. එහෙම දැන් සිකුරාදා එනකොට පොඩි මොකක් හරි අපි කියන්නේ මේ දැන් මේක මිනිස්සුන්ට දේශපාලන කාරණයක් එමු නැත්තම් දේශපාලන රටේ මේ දේශපාලන වාතාවරණයට දේශපාලන ස්ථාවරත්වයට බලපාන කරුණු කාරණා පිළිබඳ තීරණ ගැනීමකට වඩා මිනිසුන්ට සිකුරාදා දෙන්නේ හැපනින් එකක් මොකද්ද මේ සිකුරාදා අලුත් දෙයක් මේ සිකුරාදා හැපනින් එක මොකද්ද වගේ එකක් තමයි දැන් මේ තරුණ පරපුර ඇතුලේ කතා බහට ලක් වෙන්නේ අපිට සමාජ මාධ්‍ය ජාලවලට පිවිසුනහම දකින්න තියෙනවා මේ ඉන්න තරුණ පිරිස මේ දේශපාලනේ කොයිතරම් දුරට හාස්‍යයට ලක් කරලා තියෙනවද කියන කාරණේ මේ 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 දේශපාලනේ මේක නිලන්ති එච්චර හොඳ කාරණයක් නෙවෙයි මොකද අපි දන්නවා එක කාල සීමාවත ඒක කාල සීමාවක් තිබුණා මල්ල මාර්චි මහත්මයා මොන පක්ෂයක වුණත් ඡන්දදායකින් ඡන්දපොලට ගෙන යන්න ලොකු වීරියක් නැත්නම් මහන්සියක් ඒ දේශපාලන පක්ෂවලට දරන්න වෙච්ච මොකද ඒ තරමට ඡන්දය පිළිබඳව එහෙම නැත්නම් දේශපාලනය පිළිබඳව රටේ මිනිස්සුන්ගේ තිබ්බ කැමැත්ත අවධානය ඒගොල්ලන්ගෙන් ගිලිහිලා ගිහිල්ලා තිබුණා දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් හින්දාම දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් හින්දාම මම හිතන්නේ මේ වකවානුව ගෙවියන්නේත් එහෙම එකක් තමයි බොහෝ වෙලාවල් වලට මේක ආරම්භයේදී ගිය ඔක්තෝබර් 26 වෙනිදා මේ පරිවර්තනය මේ ප්‍රශ්නය උද්ගත වෙන අවස්ථාවේදී දේශපාලනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරපු ජනතාව මල්ලි මහරච්චි මහත්මයා ඊයේ වෙනකොට ඕන දෙයක් කරගත්තාවේ කියනවා වගේ තැනක තමයි රටේ ජනතාව හිටියේ මේ අපි කියන දේ තේරෙන්නේ නැත්තම් රටේ ජනතාව විසින් නෙවන ලද පණිවිඩ තිබෙනවා සමාජ මාධ්‍ය ජාල හරහා පෙන්වන්නේ ඒක තමයි අපි කියන දේ තේරෙන්නේ නැත්තම් රටට වෙන්න යන දේ මොකද්ද කියන එක ගැන මේගොල්ලන්ට එහෙම තේරෙන්නේ නැත්තම් අපි මේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන තැන මං හිතන්නේ ඉන්නේ. ඔව් රටේ විසඳන්න දහසකුත් එකක් මිනිසුන්ගේ ප්‍රශ්න තියෙද්දි ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න තියෙද්දි මේවට ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන මාර්ගුද මාලාවක් නම් ඒව මැත්තෙම නැහෙනවා නම් රටේ මිනිසුන්ට ඇත්තටම මොකක්ද යන කල දවස. නෑ ඇත්තටම මට හිතෙනවා මේ ජනිත කිව්වේ එක තැනකදී ඉන්නවා මම දැක්ක මේ Facebook එකේ දාලා තිබුණා මේ අර මේ ඉස්සෙල්ල දවසක තිබුණානේ මේ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කතානායකතුමාට කියනවානේ මේ සර් එක්කෙනෙක් දෙන්නේ මැරෙයි කියලා. එහෙම කියනවා. ඔව්. එතකොට ඒකේ මම දැක්ක එක පෝස්ට් එකක් දාලා තිනවා එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි 225 මලත් අපිට කමක් නැහැ කියලා. දැන් අර මෙතුමා කිව්ව එක තමයි ඒකේ විහිළුවක් වගේ පෙවුනට ඒක තමයි මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ මේ මොකද්ද මේ කරන්නේ කියලා වල මේ පාර්ලිමේන්තුවේ. දැන් ඊයේ තිබුණු අර ඊයේ ඡන්ද ගණන් කිරීම හොඳද කියලා ඇහුවනේ ඊයේ පනත සම්මත වුණේ පිළිබඳ එක හොඳක් දැක්ක ප්‍රථම වතාවට දැක්ක මේ රටේ මා ජනතාව ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය කරා ඡන්දය සහ ඒක ඡන්දය ප්‍රකාශ කරන්න පුදුම උත්සාහයක් ගන්න අවස්ථාව අපි කැමරා ඇසින් ඔව් ඒක පුදුම උත්සාහයක් ගන්න හෙට දුවනවා කට්ටිය මෙහෙට දුවනවා කතා කරනවා ඊට පස්සේ හතර දිනෙකගේ ඡන්ද ටික එහෙම ගන්න බැරි අයගේ නමින් කතා කරනවා ඊට පස්සේ ආපහු ලක්ෂ්මන් කිරියල්ලාතුමා කතා කරලා කියනවා නෑ මේක විතරක් නෙමෙයි අපි කැමති හිටගෙන අපි ඔක්කොමල්ල හිටගෙන ඉන්නම් එතකොටත් ගණන් කරන්න කියලා. ඒ කියන්නේ ඒ තරම් උනන්දුවක් තියෙනවා මේක පෙන්වන්න. ඉතින් එතකොට එතනදිත් ප්‍රශ්නයක් එනවා දේශපාලන මේ පැත්තෙන් බැලුවම 121ක් ඉන්නවා කියලා කියනවා. ඔය 121 ඉන්නේ 16යි 6යි 1
එක්කහු කරලා. හරි. එතකොට ඒ දෙක මාතෑරියම එතන ඉන්න ගාන කීයද? ඊට අමතරව විපක්ෂයේ කියලා දැන් හඳුන්වන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ කණ්ඩායම කී දෙනාද කියලා මිනිස්සු ගණන් හදනවා. මේ නිකන් මේ මා ජනතාව මොඩියු නෙමෙයි. නමුත් අපි කියන්නේ මේ දෙපැත්තම මේ වෙලාවේ කරන මේ වැඩෙන් වෙන්නේ ඇවිල්ලා කවුරු හරි කෙනෙක් අඩියක් පස්සට ගන්න ඇති ක්‍රමය නිසා බොහොම පැහැදිලිව පේන කාරණයක් තමයි නිලන්ති මේ රට ලොකු අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. මේ කවුරුත් හිතන්නේ නැති දෙයක් තමයි හුඟක් වෙලාවට මම දැක්ක මංගල සමරවිර මහත්මයා පෙන්눔 කරලා දෙනවා. දැන් ජනවාරි පළවෙනිදා ඉඳලා මිනිස්සුන්ට පඩි දෙන්නේ කොහොමද? දැන් තියෙන ක්‍රමයේ අනුව අතුරු ව්‍යවස්ථා සම්මතයක් ගෙනාවොත් පනතක් ගෙනාවොත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හැටියට දැන් කථානායකවරයා පිළිගත්තනේ. ඒ පිළිගත්ත හින්දානේ ඔහුට ඒ පුටු එහෙම ඔක්කොම දීලා තියෙන්නේ. එතකොට දිනේෂ් ගුණවර්ධන සභානායක එහෙම කියලා පිළි අරගෙන තියෙනවා. එතකොට ඔවුන් ගේනවා දැන් හෙට අතුරු සම්මත ගිණුමක් ගේනවා. අපිට එතන නිදහසේ අපිට ඉන්න පුළුවන් වෙයිද ඔළුව තියාගෙන මේක අනුමත වෙයිද නැද්ද කියලා. මේ යන ක්‍රමයට. දැන් මේ යන ක්‍රමයට ඇවිල්ලා මොන සම්මත ගිණුමක් ගෙනාවත් මොන පනතක් ගෙනාවත් ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී පරාජය කරනවා කියන තැන තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන කොට ඉන්න පෙරමුණ ඉන්නේ. අපිට ඔය කතාබහත් එක්ක රූපරාම වලටත් යන අවස්ථාවක් තියෙනවා. අපි ඒ අතරතුර කතාබහක් ගේමු. ඔව්. එතකොට දැන් අතරම නැන්ති දැන් ඔය කිව්වා වගේ දැන් මේ රටේ ලොකු ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ට. මේ තියෙන බදු පනවලා තිබුණා නම් ඒ බදු පිළිබඳව කතාබහ කරලා ඉවර වෙලා ඒව අඩු කරලා මේ මිනිසුන්ගේ ආර්ථිකයේ ගොඩ දාගෙන ඉවර වෙලා මේ කතාබහ කරගෙන යන්නට මේකට හරි අගමැතිවරයෙක් පත් කර ජනාධිපතිවරයා ගැසට් මගින් අගමැතිවරයෙක් පත් කරා නම් එහෙනම් එක්කෝ ඒක කරගෙන යන්න. ඒක නීති විරෝධී කියනවා නම් මේක එකපාරින් ඉවර කරගන්න ක්‍රමයක් හදාගන්න ඕනේ නිලන්ති. එහෙමනම් 113ක බහුතරයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියන වෙයි කියලා වල්ල ගිනල්ලා පෙන්නන්න. මෙන්න 113ක් තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න කියලා. දාජිත් පේවර මන්ත්‍රීතුමා කිව්වනේ හෙට උදේට ගෙනල්ලා දෙන වෙයි කියලා. දැන් දවස් 6ක් වෙනවා තාම නැහැ. බාලගිරි. ඔව්. එමත් මිනිස්සු කතා කරනවානේ. ඒක සත්‍ය ඇත්තනේ. හෙට උදේට ගෙනත් දෙන්නම් ජනාධිපතිතුමාට කියලා ඊට පස්සේ ඉඳන් තාම නැහැ. ඒතර මම කියන්නේ එතන 113ක් තියෙනවා නම් ඒ 113 ගෙනල්ලා පෙන්නන්නට ඕනේ. මෙන්න 113ක් තියෙනවා ජනාධිපතිතුමනේ දැන් ගන්න තීන්දුව කියලා. මොකද මට හිතෙනවා මේ හුඟක් කාරුණු කාරණාවලට මැදිස්ත වෙනනම් බලන් ඉන්නකොට මට හිතෙනවා ජනාධිපතිතුමා මේ කෙලින් තීන්දුව తీරන ගන්න ඇති එකත් එක හේතුවක් කියලා වල්ල මේ අර්බුදේ දිගැසේ. අනිත් කාරණේ තමයි දැන් අපිට දකින්න පුළුවන්කම තියෙයි සමහරක් කළාට මේ ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච සිදුවීම් මොනවද කියන කාරණේ. දැන් ඊට කලින් මට මතක හැටියට 19 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණා. 19 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙලා විනාඩි 5ක් ඇතුළත පාර්ලිමේන්තුව බොහොම සාමකාමීව විසිරලා ගියා. කථානායකතුමා හිටියෙත් නැහැ. නියෝජ්‍ය කථානායකතුමා හිටියේ. එතකොට මේ ඊයේ දිනේ මේ උදේ පක්ෂ නායක රැස්වීමක් තිබුණා. පක්ෂ නායක රැස්වීමෙන් පස්සේ තමයි පාර්ලිමේන්තුව රැස්ුනේ ඒ පිළිබඳව කතා බහ කරන්නට, විශේෂයෙන්ම මේ තීරින් කාරක සභාවේ සංයුතිය පිළිබඳව කතා බහ කරන්නට. කථානායකතුමන් දැනුම් දුන්නේ නිලන්ති පක්ෂ නායක රැස්වීමේදීත් කිසිම තීන්දුවක් තීරණයක් අරගන්නේ නැතුව තමයි ඒක අවසානයට පත් වුණේ කියලා. අවසානයේදී කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණ නිවේදනය කරා මේ තේරීම් කාරක සභාවේ සංයුතිය කොයි වගේද කියන කාරණේ. මෙතනදී එක්සත් ජාතික පක්ෂයට නැත්නම් එක්සත් ජාතික පෙරමුණට 5යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 5යි, TNA එකට 1යි, JVP එකට 1යි. ඉතින් තමයි 12 දෙනා හැදුනේ කථානායකවරයාත් එක්ක තමයි මේක 13ක් බවට පත් වෙන්නේ. නිලන්ති මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තේරීම් කාරක සභාව කියන එක පත් කරගත්තේ නැත්නම් අනිකුත් පාර්ලිමේන්තුවේ කාරක සභාවන් පත් කරන්නට පුළුවන්කමක් නැහැ. මේ තේරීම් කාරක සභාව තමයි මේ කථානායකවරයාත් ඇතුළු ඉන්න මේ 13 දෙනා තමයි මේ අනිකුත් කාරක සභාවන් වල සංයුතිය, නියෝජනය, කාර්යභාරය, ඝනපූර්ණේ මේ කියන කාරණා පිළිබඳව මිනුම් දඬුවලට එළඹෙන්නේ. එතකොට දැන් මේ තේරීම් කාරක සභාව පත් නොවි අනෙකුත් කාරක සභාවන් පාර්ලිමේන්තුවේ පත් කරගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට එක අතකින් පාර්ලිමේන්තුවේ කටයුතු එතනදී යලිත් අඩපණ වෙනවා. ඊළඟට තමයි දැන් ආණ්ඩු පක්ෂය මේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ ඉන්න ආණ්ඩු පක්ෂය දැන් ගේන තර්කය තමයි හැමදාමත්
ආණ්ඩු පක්ෂයට මේ තේරීම් කාරක සභාවේ බහුතරයක් හිමි වෙලා තිබුණා. ඒක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ, ඒක ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ, ඒක චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ, ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ ඒක සිද්ධ වුණා කියන කාරණය. දැන් මේ බහුතරය ඉල්ලනවා ආණ්ඩු පක්ෂය. නමුත් විපක්ෂයේ ගේන තර්කය තමයි මේ මොහොතේදී බහුතරයක් නැති ආණ්ඩුවකට, බහුතරයක් නැති ආණ්ඩුවකට ඇයි තේරීම් කාරක සභාවේ බහුතරයක් දෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපිට මම හිතන්නේ බලන්න පුළුවන් නම් ඒක හොඳයි. දැන් ඒකේ ප්‍රකාශයට පත් කර තිබෙන වැරදි තීරණයක් ශබ්ද නගා ගෝසා කරයි කියලා ආණ්ඩුවක් නැහැ කියන දේ අපි පිළිගන්නේ නැහැ කියන එක ගරු කතානායකතුමාට කියන්න ඕනේ. පාර්ලිමේන්තුව මෙහෙවීමට ගරු කතානායකතුමා මහලේකම්වරයාත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එය උල්ලංඝනය නොකොට කටයුතු කිරීමේ වගකීම තියෙනවායි කියන ටික ඉතාම මේ අවස්ථාවේ සඳහන් කරමින් විවසා විරෝධී කතානායකවරයෙක් හැටියට හැසිරෙන්න දරණ උත්සාහය අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපට හිමි මන්ත්‍රී සංඛ්‍යාව නොදීම අපි ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාගේ නිවේදනයට අපි එකඟ වෙන්නේ නැහැ කියන ටික මම හිතාම ඕන කමින් අගමැතිවරයෙක් නැහැ, සභානායකවරයෙක් නැහැ කියලා ඔබතුමා ප්‍රකාශයක් කළා තියෙනවා. මම යෝජිත ආණ්ඩුවට කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න අපි සියල්ලම දෙනවා ඔවුන්ට. අද පාර්ලිමේන්තුව රැස් වෙලා මාසයක් වෙනවා. ඔවුන් බහුතරය පෙන්වන්නේ නැහැ. තාම බහුතරය පෙන්වන්නේ නැහැ. බහුතරය පෙන්වුවත් සියලු බලතල අපි ලබා දෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. හතරවැනි දින විශ්වාස භංග යෝජනාව සම්මත කරයි කියන එක සම්පූර්ණ අපි ප්‍රතික්ෂේප කරන අතර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අපේ රජය ලෙස පිළිගන්න ලෙස ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවට බෑ රටේ. මම මේ බලාගෙන හිටියේ මේ කිරියල්ල මහත්මයා කතා කරනකොට ළඟම ආසනයේ වාඩි වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සිනාපිරි මූණ දිහා පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ හැරගිය ආයේ එන්නේ නැහැ කියලා කිව්වා. එතකොට දැන් ඔබ කියනා වගේ දැන් තේරීම් කාරක සභාවේ අනුමත වුණානේ. ඔව්. සම්මත වුණා. සම්මත වුණා. සම්මත වුණාට වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකට පස් දිනක් එන්නේ නැහැ. එන්නේ නැහැ. ඔව්. එතකොට දැන් මේක අර ඔබ කිව්වා වගේ මේක දැන් අකර්මන්නේ. මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ අනුපක්ෂයේ එන්නේ නැහැ කියලා දැඩි ප්‍රකාශයක් කරා. හැබැයි ඊට පස්සේ මාධ්‍ය විසින් ප්‍රශ්න කරා, මට මතක නැහැ කවුරු හෝ එක් අනුපක්ෂයේ අමාත්‍යවරයෙක්ගෙන් මේ ඔබලා මේ පාර්ලිමේන්තුව හැර යන්නේ මේ ආයේ පාර්ලිමේන්තුවට එන්නෙම නැද්ද කියලා. නෑ, අපි ඒක අනිත් දවසේ තීරණය කරලා බලනවා මොකද්ද කාරණේ කියලා තමයි වෙලාවේ ප්‍රකාශයක් කරේ. ගැටලුව තියෙන්නේ දැන් ඒක නෙමෙයි. දැන් ගැටලුව තියෙන්නේ දැන් අපි දැක්කා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. අපි දැක්ක මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යතුමත් බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් වැඩි අපි කියන්නේ ප්‍රෙෂර් එකක් දරාගෙන ඉන්නවා මේ වෙලාවේ කතානායකතුමා. ඔව්. ඊළඟට අනිකුත් දේශපාලන මේ දේශපාලන ධාරාවේ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල ඒ පෙරමුණුවල ඉන්න අය මේ සම්බන්ධයෙන් දක්වන ආකල්පය නැත්තම් දක්වන උනන්දු ඔවුන් ප්‍රතික්‍රියා දක්වන ආකාරය තමන්ගේ ප්‍රතිවාදීන්ට මේවා තමයි අවසානයේදී මේ රටේ පහළ මට්ටමට යන්නේ. අපි දැක්කා ප්‍රාදේශීය සභාවල් වල මේ දවස්වල වෙන වැඩක් නැහැ. ප්‍රාදේශීය සභාවල් වල සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය සභාවල් සංවිධානයේ සමර්ථන වෙනස් කරනවා. ඊළඟට මේ ගුටි ගහ ගන්න. ඔව්. ප්‍රාදේශීය සභාවල් වලත් කලබ ගෑනේ. දැන් මෙහෙම ගියාම පාර්ලිමේන්තුවේ ඉඳලා මේ පාලන බලය විමධ්‍යගත වෙලා තියෙන පළාත් සභාව, ප්‍රාදේශීය සභාව මේ වගේ දේවල් දිහා බැලුවහම මේ ඔක්කොම අවසානයේදී මේ එක්තරා කාරණයක් නිසා අකර්මණ්‍ය වෙගෙන යනවා. අවසානේ වෙන්නේ අපේ ගේ දොරකඩ ව්‍යුහය කඩාගෙන වැටෙන එක. ඉතින් දැන් මේක බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙවෙයි. දැන් අපි ආයෙත් කතා කරන්නේ අපේ මධ්‍යස්ථ රටේ දේශපාලනය කියන කාරණය පිළිබඳව කතා බහ කරොත් නිලන්ති ඕනතරම් ওই පුවත්පත්වල දේශපාලන කතන්දර තියෙනවනේ. කතා කරොත් එහෙම 2015 ජනවාරි 8 වෙනිදා ඇති වෙන පරිවර්තනයට කලින් සියලුම දේශපාලන වේදිකාවල් වල එක්සත් ජාතික පෙරමුණ සඳහන් කරපු දෙය තමයි අපි නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් තමයි ඉදිරිපත් කරන්නේ. පක්ෂයක් නැහැ මේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරනවා, ආණ්ඩුවක්
වෙනම දේශපාලන පක්ෂ මහමැතිවරණයකින් තේරිපත් වෙන දේශපාලන පක්ෂයකින් අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙලා ආණ්ඩුවක් ඉදිරියට ගෙනියනවා. අපි දේශපාලන අලුත් සංස්කෘතියක් රටේ ඇති කරනවා. අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරේ අපි ලිච්ඡ විපාලනයට යනවා. සතුටින් කතා කරලා සතුටින් එක්රැස් වෙලා සාමූහික තීන්දුව අරගෙන සතුටින් විසිර යනවා කියන එක. දැන් මං හිතන්නේ අපිට දකින්න තියෙනවා සතුටින් එකතු වෙලා සතුටින් කතා කරලා සතුටින් යන විසිර යන තව එකක් තියෙනවා ඔබට කියන්නට ඕනේ, මතක් කරන්නට ඕනේ. 2015 කතන්දරේ වෙනකොට මේ ජනාධිපතිවරයා ගේන්න කටයුතු කරපු එතුමාව පත් කරපු සියලුම සිවිල් සංවිධාන සහ සියලුම අය ආපවසරයක් ඔහුට විරුද්ධව දැන් පෙළ ගැහිලා ඉන්නවා. අන්න ප්‍රියාරමාදේවි පාක්කේක ඉස්සරහා බලන්න පුළුවන් සත්‍යග්‍රහයෙන් ඉඳන් ඉන්න සියලුම අය 99%ක්ම මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව ජනාධිපති කරන්න ආපු අයම තමයි දැන් කියන්නේ ඔව ප්‍රතික්ෂේප කරලා මේ විශාල සිවිල් සංවිධානයකට විශාල පෙරමුණකට දැන් ඔවුන් ලෑස්ති වෙගෙන යනවා. මේ දකින්නේ ඔබ මේක. මේ සියලුම දෙනා මේ 99%ක් මෙතන ඉන්න සියලුම දෙනා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙතනට ගෙනාවේ. මට හිතෙනවා මේ හැම එකේම උත්තරය මෙච්චර දුර යන්නේ නැතුව හරි උත්තරේ තියෙන ජනාධිපතිතුමා ගාව විතරයි කියලා. ඔව් අනිත් එක තමයි බලිපාර්ශ මහත්මයා මේ මූණු මේ දකින්න අය කිසිම දේශපාලන පක්ෂයක අය නෙවෙයි. මේ හොඳ විද්වතුන්, මේ හොඳ බුද්ධිමතුන්, මේ හොඳ වෘත්තිකයින්, මේ නිදහස් මතදරන මාධ්‍යධාරීන්, මේ සියලු දෙනා. එතකොට මේගොල්ලෝ මේ 2015 2014 එකතු වුණේ මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න කියන කාරණේ. අදත් මේ පෙළ ගැහිලා ඉන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න කියන කාරණේ. ඒක අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න අවස්ථා ගණනාවකදී ඉඳන් උත්සාහ කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ අර තට්ටු මාරු ක්‍රමයට මේ රටේ දේශපාලනයේ පක්ෂ මාරු වෙලා ආණ්ඩු බිහි වෙලා ආණ්ඩු ගෙදර ගිහිල්ලා ආය අලුත් ආණ්ඩු බිහි වෙලා මේ ක්‍රමයට මුහුණ දීලා නැත්නම් මේ ක්‍රමයට පුරුදු පුහුණු වෙච්ච පිරිසක් ඉන්නවා. දේශපාලනයේ සක්‍රියව නියුතු වෙලා ඉන්න මේගොල්ලන්ට හැමදාමත් උනේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ප්‍රමුඛ කොටගත් සන්ධාන හෝ පෙරමුණු වලට ආණ්ඩු බලය ලබා දීම. හැබැයි රටේ ජනතාවට දැන් එහෙම උවමනාවක් නැහැ නිලන්ති. රටේ ජනතාවට දැන් උවමනා වෙලා තියෙනවා උසස් අලුත් දේශපාලන සංස්කෘතියක් රට ඇතුලේ ගොඩනගන්නට. ඒකට තමයි 2015 පෙරමුණ ගත්තේ. ඒකට පෙරමුණ ගත්තේ දේශපාලන පක්ෂ නොවේ, මල්ලි මාර්ච් මහත්මයා කිව්වා වගේ. ඒකට පෙරමුණ ගත්තේ ස්වාධීන මතධාරීන්, මධ්‍යස්ථ මතධාරීන්, සිවිල් සංවිධාන වෘත්තිකයන් වැනි අය. ඔව් මේ අතරේදී මම දකිනවා දිනමින පුවත්පතේ පුවතක් ආණ්ඩු පක්ෂයක් නොමැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සුවිශේෂී සිදුවීමක් කියලා පුවතක් වාර්තා වෙනවා. දැන් ආණ්ඩු පක්ෂය සභාව වර්ජනය කරලා පිටව ගියාට පස්සේ ආණ්ඩු පක්ෂයක් නැතුව පාර්ලිමේන්තුව රැස් වෙනවාද? එතකොට මේ අයවැය සම්බන්ධ කාරණය සම්මත කිරීම සිද්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි දැන් මම කිව්වේ නන්දි, ওই ප්‍රශ්නය මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩු පක්ෂයක් තියෙනවද නැද්ද කියන එක තීන්දු කරපු නිසා, පිළිගත්ත නිසානේ අගමැතිවරයාගේ පුටුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ වෙන් කරන්නේ. ඔව්. එතකොට එතනදී කාටවත් තර්කයක් ගේන්න බෑ. අපිට එළිය ඉඳලා කියන්න බෑ අගමැතිවරයෙක් දැන් මේ රටේ නෑ කියලා වල්ලා. මොකද අපි කටයුතු කරන්නට ඕනේ ඇවිල්ලා මේ රටේ තියෙන නීති අනුව. දැන් ගැසට් එකකින් පත් කරලා තියෙනවා නම් අගමැතිවරයා අහවලා කියලා, එතකොට ඔහුට පුටුවක් වෙන් කරලා තියෙනවා නම් සහ ආණ්ඩු පක්ෂය කියලා වෙනමම ආසන පනවල තියෙනවා නම් ඔවුන් ගේන්නට ඕනේ මේ අතුරු සම්මත ගිණුම. අනිවාර්යෙන්ම ඔවුන් ගේන්නට ඕනේ. ඒ ගෙනාවම තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකේ බෞතරේ නැහැ කියලා මේක පැරද්දුවා කියමුකෝ අපි. අපි කියනවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන කට්ටිය පරද්දන. එතකොට මහජනතාව අතරට මතයක් එනවා මිනිස්සුන්ට පඩි ගෙවන්න, මිනිස්සු මේ ආර්ථිකයේ දිගටම ගිනියන්න ගේන මේ අතුරු සම්මත ගිනුම මහජනතාවට විරුද්ධ වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන කණ්ඩායම පැරද්දුවා. එතකොට මේ ඇත්තටම මේ කැල දෙපැත්තෙම ඉන්න කණ්ඩායම ඉතාමත් මේ පරීක්ෂාවෙන් මේ ගමන යන්න වෙලා තියෙන උන්ටත් ඇවිල්ලා උන්ට තීන්දුව తీරන ගන්න බෑ මේ තියෙන තත්ත්වය අනුව. ඒක නිසා මේකේ තියෙන හොඳම දේ තමයි නිලන්ති මේක දැන් හුඟක් අය කියන කතාව තමයි, අපිටත් පේන කතාව තමයි මැද්දේ හිටියම මේ
අධිකරණ තීන්දුව වෙනකන් මේ ඉන්නේ දෙගොල්ලම දැන් දැන් මේ මේ හත්ෙන්දා වෙනකන් තමයි මේ ඉන්නේ ඔව් බැරි වෙලාවකත් මේක ලබන සඳට අධිකරණයේ තීන්දුව එනවා නම් මේක මේ වෙලාවකට ඉවරයි හරි එතකොට අධිකරණයේ තීන්දුව මොකද්ද වෙන්නේ කියලා තමයි දෙගොල්ලම බලන් ඉන්නේ ඊළඟ පියවර ගන්න දැන් ජනාධිපතිවරයා මහ පුදුම වැඩන කරන්නේ දැන් ජනාධිපතිවරයා අගමැතිවරේ පත් කරලා ඉවර වෙලා මේටි ඉස්සෙල්ලා හිටපු අගමැතිවරයාටත් දීුණු දේවල් තමයි ඔහුගේ අය ඔහුගේ ළඟ ඉන්න අය එහෙම නැත්නම් විද්වතුන් මේ සංස්ථාවල සභාපති ධූරවලට අධ්‍යක්ෂක ජෙනරාල් ධූරවලට බෝඩ් වලට පත් කරන්නේ දැන් පෙරේදා වෙනකොට ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කරනවා චක්‍රලේඛනයක් එවනවා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට කිසිම පුරප්පාඩුවක් පුරවන්නට එපා වැඩ බලන සභාපතිවරු හැටියට පත්කරන්න දේශපාලන ભેදෙන් තොරව ඔබගේ අමාත්‍යංශයේ ඉන්න ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ඒ කියන්නේ අගමැතිකම දීලා කියනවා උඹෝම ඉඳපන් කාවත් පත් කරන්න නැතුව සද්ද නැතුව ඉන්න කියලා. ඇයි ඒ කියන්නේ? හත්ෙන්ද තීන්දුව මොකද්ද වෙන්නේ කියලා බලන්න. තාමත් අවිනිශ්චිතයි. තාමත් අවිනිශ්චිතයි. මොකද අපි දන්නේ නැහැනේ අධිකරණය මොකද්ද කරන්න කියලා. හැබැයි අධිකරණයටත් කියන්න බෑනේ ඒ කතාව. ඔව්. ඒකටත් කියන්න බෑ රංජන් රාමනායකට කියන්න පුළුවන්. ඒක තමයි මම මේ මතක කරන්නේ. රංජන් රාමනායකට කියන්න පුළුවන් ඒක. ඒක ඉතින් රංජන්ගේ මොකක් හරි බලවේගයක් ඉදන්ව කියනවා ඇති. හැබැයි මම දැක්කා එක මේ පොත්පතක තියෙනවා අපි ඒකත් කියන්නට ඕනේ. රංජන් කියලා තිබුණේ කියලා යම්කිසි නාලිකාවකට ඔහු කිව්ව දේ ඔවුන් මේක විකෘති කරලයි කරේ කියන්නේ. අපි ඒකත් කියන්නට ඕනේ. ඒක ඔහු තාම පැහැදිලිව කියලා දුන්නා මම කිව්ව කතාව ඕක නෙමෙයි නමුත් ඔවුන් විකෘති කරලා මේක කරේ කියලා මොකද මේ වෙලාව වෙනකොට නිලන්ති මේ මල්ලි මේ වෙලාව වෙනකොට ඊටාම පැහැදිලිව මේ ජනමාධ්‍ය කියන්නේ මොකද්ද මේ ආචාර ධර්ම කියන්නේ මොකද්ද කියන තැනටපත් වෙලා තියෙනවා මොකද්ද නිර්ණායකයන් කියන තැනටපත් වෙලා තියෙනවා ඔබ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හෝ ඔබ වෙනමත් ආයතනයකට ගිහිල්ලා ඉගෙන ගත්ත ජනමාධ්‍ය කියන ඒක නෙමෙයි දැන් මෙතන තියෙන්නේ ප්‍රායෝගිකව මේක ප්‍රායෝගිකව වෙනම කණ්ඩායම වෙනම විදියකට හැසිරෙන ආකාරයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මේකේ තීන්දුව තීරණ ටික සියලුම දෙනා බලන් ඉන්නේ ජයනිත්‍ති මාත්මයා හත්ින්ද වෙනවා. ඔව් මං හිතන්නේ දැන් හත් වෙනිදා තීන්දුව පිළිබඳව අපි දැන් ඔය දැන් ඊයේ ලක්ෂ්මණ අපේමතුමා කිව්වනේ බාලකාරණෝ ඒක තමයි. ඒ කියන්නේ හත් වෙනිදා තීන්දුව පිළිබඳව නිලන්ති දැන් හැමෝගෙම කුකුසක් තියෙනවා. ඒ කියන්නේ බොහෝ වෙලාවල් වලට සමහරක් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වුණොත් මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නොකළ යුතුයි කියන කාරණය මේ මේ තාවකාලික අත්හිටුවීමක් නේ කරලා තියෙන්නේ මේ ගැසට් නිවේදනය නොකළ යුතුයි කියන කාරණය ඊට පස්සේ ඇති වෙන තත්ත්වය මොකද්ද? ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපි කියනවා අයවැයක් ගේන්න වෙනවා. ඔව්. අයවැයක් ගේන්න වෙනවා. ඉතින් මේ අයවැය ගේනකොට දැන් ওই පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මේ මොන මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනවා. මොකක්ද වෙන්නේ? දැන් මෙහෙම වුණොත් අතුරු සම්මත කිනුමක් අපි ගේනවා. ඒක පරාජය වුණොත් මොකද වෙන්නේ? එතකොට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා දුන්න උත්තරේ තමයි අතුරු සම්මත ගිනුමක් පරාජය වුණායි කියලා ආණ්ඩුවක් විසුරන්නට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒතර අයවැයක් කෙනවොත් අයවැය පරාජය වුණොත් ඉතින් ආණ්ඩුව විසුරන්න වෙනවා. එතකොට ඔබලා ඒක ඉතින් ඒ වෙලාවට තමයි බලා ගන්න වෙන්නේ. දැන් මේ හැම එකකටම තියෙන උත්තර දැන් මේ මොහොතේදී කිසියම් නිශ්චිත මේ පිළිතුරක් ලබා දෙන්නට බැරි ඒවා. ඔව් දැන් දැන් එහෙම බැරි වෙනවන්නේ දැනෙච්චි දැන් අපි කිව්ව ඔබ කිව්වා වගේ හත්ෙන්දට එනවා මේ පෙස්සන් ඉදිරිපත් කරපු අයගේ වාසිය සඳහා. ඒ කියන්නේ මේක විසිරවන්න බෑ කියන එක. හරිද? ඊට පස්සේ එන ප්‍රශ්නයක් තියෙනවනේ. හරි මේක ඊට පස්සේ දැන් දැන් දෙගොල්ලෝ දැන් දෙකන ඉන්නේ. ඊයේ ලක්ෂ්මණ නායකතුමා කිව්ව විදියට උන්ගේ රැසීමේදී තීන්දුව වෙනවා බාරකාර රජයකට යන්න ඕනේ. කවුරු හරි මැදිස්ත්‍ව පුද්ගලයෙක් අගමැති කරලා හරි මේකට ගිහිල්ලා අපි ඡන්දෙකට යමු කියනවනේ. අගමැතිතුමා හිටපු අගමැතිතුමා ප්‍රධාන කොට අය කියන්නේ අපි බලය අරගෙන අපේ අගමැතිවරයා හැටියට පත් කරගෙන මාස 4-5ක් යනවා මේ ආර්ථිකය නැවත වාරයක් හදාගන්නට. ඊට පස්සේ මාස 5කට විතර පස්සේ අපි ජූනි මාසෙදී විතර මැතිවරණයකට යන්න කියලා වල්ලා. දැන් ඔය ඔය තීන්දුව මොන පැත්තෙන් ආවත් මේ අර්බුදේ නම් විසඳෙන්නේ නැහැ. ඔව්. මේ අර්බුදේ විසඳෙන්න තියෙන එකම දේ තමයි ජනාධිපතිවරයා තීන්දුව කරන්නට ඕනේ හරියටම 113ක් බහුතරයේ තියෙන පුද්ගලයාව අගමැතිවරයෙක් කරන්න. එතකොට රටේ මහජනතාව දන්නවා රයිට්. මේ දැන් බහුතරයක් ඉන්නවා කිව්වට 122 මේ ඉන්නේ TNA එකයි JVP එකයි එක්කනේ. එතකොට සමහර අය කියනවා මේගොල්ලෝ මේ පෙරමුණේ ඉන්න අනිත් අය නම් කරන පුද්ගලයාට 113 දෙන්නේ නැහැ.
ඒකන අර ඒයේ මම දැක්ක හොගක් ඔල අන්ඩු පක්ෂේ මන්ත්‍රයවරු ඇමතිවරු කියන පුළුවන්න්න එක සේ ධාතුන පෙන්න්න රල්ලෙක්කම සිංහ මැත්තුමාර ගෙනල්ල පෙන්න්න කියලා අභියෝගයක් කරන මේ ප්‍රශ්නය ඇත්තටම ජයනැති මේ හත්තෙන්ද අධිකරන තීන්දුවාවය කියලා මේක විසඳන්නේ නෑ මේ ප්‍රශ්නය මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් දෙන්න පුළුවන් ඉන්න මේ රටේ විධායකය මේ විධායකය මේ ප්‍රශ්නට මේ ප්‍රශ්නය අතට අරගෙන උත්තර දෙන්න ඒක වෙන්නේ නෑ අපි කිමුකෝ අපි කිමුක දැන් මේ ඇවිල්ල වරලා 113 පෙන්නුවයි කියලා රල්ලික්‍රමසිංහ මැතිතුමාට වෙන කාටද අපි රල්ලික්‍රමසිංහ මැතිතුමාට පෙන්නුවයි කියලා 113 දෙයකට තවත් පෝර වැටෙනවනේ දැන් ඊයේ කියනවා රනිල් වික්‍රමසිංහ සහ දේශපාලනයේ පිළිපත මම පොතක් ලියනවා කරපු ඔක්කොම ටික දාලා ජනවාරි මාසෙ කියලා ජනාධිපතිතුමා කියනවා දැන් ඒ කියන්නේ ඔහු ඉතාම පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා රනිල් වික්‍රමසිංහ කියන චරිතය මේක වෙන්න විදියක් නැහැ අපිට රනිල් වික්‍රමසිංහද මහින්දද සජිත්ද කවුද කියන එක නෙමෙයි මේක වෙන්න විදියක් නැහැ තමන්ගේ පෞද්ගලික කතන්දර අනුව මේක විය යුත්තේ රට පාලනය කරපු විදිය අනුව සහ රට පාලනය කරන්න පුළුවන් පුද්ගලයා කවුද කියන එක අනුව එහෙම නැතුව මේ මම තරහයි ඔයත් එක්ක අපි පොඩි කාලේ ගන්න උඹ හෙට ඉඳලා ක්‍රිකට් ගහන්න හෙට ඉන්න බව මම තරහයි ගන්නෙ නැහැ ටීම් එකට වගේ එහෙම බෑ ප්‍රාථමික ලක්ෂණ මේ ඒක මේ ප්‍රාථමික ලක්ෂණ ටික හත්තෙන්ද වෙනකන් යනවා කියන්නේ මේ ජයනෙත්ති තව දීර්ඝ කාලයක් මේ රටේ සංස්ථාවල සභාපතිවරුනේ දෙපාර්තමේන්තු ප්‍රධානි ඉන්නේ හිතු මතේට තම තමන් කැමති කැමති විදියට කරගෙන යනවා ගිහිල්ලවර වෙලා අවසානයේ අස්සනක් ගන්න ආවම ඒ ෆයිල් මෙහෙම නතර වෙනවා ඒවට උත්තර නැහැ මේවා ඇවිල්ලා මෙහෙම අර්බුදේ වගේ මේක උඩින් පේන්නේ නැති වුණාට මේක විසඳනවා අර්බුදයක් තියෙනවා මේක හත්තෙන්ද ඉස්සෙල්ලා විසඳගන්න පුළුවන් නම් රටට ආදරය කරන දෙගොල්ලෝ එක්කව් වෙලා ඒක තමයි මම හිතන්නේ එකම දැන්වරු කාරණා ඊ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසනායක මහතා දීර්ඝ කතාවක් ඔස්සේ පාර්ලිමේන්තුවේ සඳහන් කරනවා දැන් අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරත්වය කොහොමද කියලා ලංකාදීපේ වාර්තා කරනවා මහා ඡන්දයකට ජවිපෙන් යෝජනාවක් මුලින්ම දේශපාලන කුමන්ත්‍රණ පරද්දවනවා කියලා දැන් මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ අද වෙනකොට එතුමා එහෙම කිව්වට දැන් එතුමා එතන ඉන්නවනේ මැතිවරණයකට යනවයි කියලා. නමුත් ඔහු දැනට ඊයේත් ඔහු පක්ෂව ඡන්දෙ දුන්න පෙරමුණ කියන්නේ දැන්ම ඡන්දකට යන්න බෑ අපි මාස 6කින් ඡන්දකට යන් කියලා. දෙබිඩි පිළිවෙතක්. මේ මේ පිළිවෙත් එකක් නෙමෙයි යන්නේ. ඔව්. දැන් ඔහු ගේන එකක් පරාදේ වෙනවා අනිවාර්යයෙන්ම ඔහු යෝජනාව ගෙනහොත් පාර්ලිමේන්තුවට. මොකද ඒකට අන්න සහයෝගයේදී එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන කණ්ඩායම මොකද ඒගොල්ලෝ කියන්නේ මැතිවරණයකට යමු කියලා කියනවා. දැන් අවසානයේදී නිලන්ති බැලුවොත් එහෙම දැන් තියෙන තත්ත්වයේ බැලුවාම දැන් හත් වෙනිදා තීන්දුව කුමක් වුණත් අවසානයේදී ඡන්දයකට යන්න වෙන විදියක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙන ආණ්ඩුව දැන් මේ පවතින ආණ්ඩුව දැන් ඊයේ දිනේදී පැහැදිලිවම එක්සත් ජාතික පෙරමුණට සහ ජනතා විමුක්ති පෙරමුණට TNA එකට මේ රටට පෙන්වන්නට උවමනාකම තිබුණේ අපි මේ පාර්ලිමේන්තු තේරුම්කාරක සභාවේ සංයුතිය පිළිබඳව ඡන්දයකට යනවා කියන එක නෙමෙයි. අපිට එදා කිව්ව 122 තාම තියෙනවා. කියන එක තමයි. ඊ 121ක් වුණා මම හිතන්නේ චතුරසේනාරත්න මන්ත්‍රීවරයා පැමිණ සිටියේ නෑ. 122 තාම තියෙනවා කියන එක තමයි මේ රටට පෙන්වන්න උවමනා තිබුණේ. එතකොට 85ක් වැනි ප්‍රමාණයක් තමයි ආණ්ඩු පක්ෂයට තියෙන්නේ. දැන් මේ දේශපාලන කතන්දරයේදී මල්ලි මාර්ච් මහත්මයා මේක අර මේ ලේට ලේ දතට දත තියලා දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒ එහෙම කාරණයක් නෙවෙයි. ඒ කියන්නේ අපි එහෙමනම් අපිත් එහෙමයි. එහෙමද ඉල්ලන්නේ? එහෙම තමයි අපිත් දෙන්නේ. කොහොමද ඒක එහෙමද ආසා? කියන දේශපාලන ක්‍රමයට මේ ගිහිල්ලා මේක විසඳන්න පුළුවන් කමක් නැහැ. මේ ඉන්න පරිණත දේශපාලඥයෝ කියලා ඉන්නවනේ. කොටස දශක ගණනාවක් තිස්සේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලනයෙන් තෙම්පරාදු වෙච්ච පරිණත වෙච්ච අය මේගොල්ලෝ දැනගන්න ඕනේ තම තමන්ගේ දේශපාලන පක්ෂවල ඉන්න ඉහළ ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා මේ දැන් රටට වෙන්න යන දේ මොකද්ද කියන කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එන්න. දැන් මල්ලි මාර්ච් මහත්මයා කිව්වා වගේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල සංස්ථාවල අර්ධ සංස්ථාවල මේ වගේ වැඩ නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ මේවට ක්‍රමවත් පිළිවෙලක් නැහැ. ඉන්න නිලධාරීන් මේවට අත්සන් කරන්න දෙපාරක් විතර හිතනවා. නෑ අත්සන් කරන්න බෑ. මොකක් කියන්නේ දැන් කවුද අගමැති
මේක රස්සයි මේ පැත්තෙන් කියන අසංකල්ල අහුවෙන්න එපා වුණොත් අපි ඒ බලයට ආව ඉරිය දානොයි කියලා. මේ කවුද අසං කරන්න කැමති තමයි පෙන්ෂන් එක නැති කරගන්න කැමති. ඊයේ මම බලාගෙන මේ රාජිත් සේනාරත්න හිටපු අමාත්‍යවරයා කියනවා මාධ්‍යට කියනවා මේ මාධ්‍ය ප්‍රධානීන් දැනගන්න ඕනේ අපි පරදින්නේ නැහැ අපි ආපහු එනවා කියලා. අපි ආපහු එනවා. ගියක් දෙනවා. ගියක්. ඉතින් මේ ඕවා වාර්තා කරනකොට වාර්තා කරන්න ඕන පිළිවෙලක් තියෙනවා කියලා. ඉතින් දැන් මේ තර්ජන මේවා එනවා මාධ්‍යටත් එනවා මේවා දැනට තියෙන රාජ්‍ය සේවයටත් එනවා. දැන් මේ ඔක්කොම අන්දමන්දලා බලාගෙන ඉන්නවා කවුරු කියනවද අපි කරන්න ඕනේ කියලා. ඊළඟට ඇත්තරම දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ තියෙන ආණ්ඩුව විනාශයිද මේක අස්ථාවරයිද දේශපාලනයේ තියෙනා වූ යම් යම් හැලහැප්පීම් මත අපිට මොන වගේ දේවල් සිද්ධ වෙයිද මේ පිළිබඳව කතා බහ කරනවා මිසක් අපි දකින්නේ නැහැ මල්ලි මහත්මයා. දැනටත් එහෙම ලොකු වැඩ කොටසක් එදිනෙදා ආණ්ඩුවක් විදියට රජයක් විදියට එහෙම නැත්නම් රාජ්‍ය සේවයක් විදියට සිද්ධ වෙන්න ඕන වැඩ කොටස 100%ම හරි කාර්යක්ෂමතාවයෙන් කරනවා කියන කාරණේ. ඉතින් ඒක පුදුමාකාර ගැටලුවක්. මේක නොතේරෙන එකයි මල්ලි මහත්මයා තියෙන ප්‍රශ්නේ. නැත්නම් නොතේරෙනවද නොතේරුවා වගේ ඉන්නවද කියන එක. නෑ නොතේරනවා වගේ ඉන්නේ මේ අත්තෙන්ද වෙනකන්. මේගොල්ලෝ දෙගොල්ලම අත්තෙන්ද වෙනකන් ඉන්නේ. ඒක තමයි දැන් ඔවුන් එක එක යෝජනාවල් ගේන්නේ. අපි බාරකාර රජයකට යමු, ඊට පස්සේ මේන් කියනවා නෑ අපි බලය අරගෙන ඉවර වෙලා අපි යමු මේ මාස 6කින් ඡන්දේ. ඒ ජේපී එක කියනවා නෑ මේකට එකම විසඳුම ඇවිල්ලා මැතිවරණයකට එන එක කියලා. ඇත්තටම මට හිතනවා මේකට එකම විසඳුම ඇවිල්ලා ඉක්මනින්ම මැතිවරණයකට එන එක කියලා. මොකද රටේ මහජනතාව දැන් තීන්දුව කරලා තියෙන මොකද්ද කරන්න ඕනේ කියලා. ඔව් ජනක මහත්මයා, මේ මැතිවරණයකට යන එක හොඳයි කියලා වැදිනායක උරුවරගේ වන්නියලත්වත් කියනවා. ඒක එන හරියටම හරි. මේමයි දැන් අපි දැක්ක දැන් ඊයේ දිනේදී ලක්ෂ්මණ යාපා හිටපු ඇමතිවරයා ප්‍රකාශයක් කරා. දැන් මල්ලි මාර්ජ් මහත්මයාත් කිව්වේ ඒකයි. අපි කවුරු හරි ස්වාධීන පුද්ගලයෙක් ඕනනම් අගමැතිකමට පත් කරගෙන හරි එක්සත් ජාතික පක්ෂයේ කැමති නම් අපි හෙට උනත් ලෑස්ති බාරකාර ආණ්ඩුවකට ගිහිල්ලා අපි ඊට පස්සේ මැතිවරණයකට යන්න කියනවා. ඔව්. හැරතපැලෙන් එක්සත් ජාතික පක්ෂයේ උත්තරයක් දුන්නා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මීට පස්සේ ආණ්ඩු කරන්නේ නැහැ. ආණ්ඩු කරන්නේ නැහැ කියන තැන. එතකොට ඒකත් ලප්තනම ලොක්නේ. ඔව් ඒ කියන්නේ ඒක තමයි අර චේතනාව දැන් අරගෙන දැන් ඉස්සෙල්ලාම අර හත් වෙනිදා තීන්දුවත් එක්ක ආවම ඔවුන් හැබැයි ඔවුන්ගේ ස්ථාවරය කියන පැහැදිලිවම කිව්වනේ. මුලින්ම කිව්වා මම ඔබට කිව්වා වෙලස්සනින්ම මේ 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 අගමැතිකම ගන්නකොටම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ඔළුවේ තිබුණ දේ තමයි හැකි ඉක්මනින් මැතිවරණයකට යාම. ඒ වගේම දැන් එක්සත් ජාතික පෙරමුණේ තියෙන කතාව තමයි ඒගොල්ලෝ පැහැදිලිවම කියලා තිබුණේ. අපේ අගමැතිවරයෙක් පත් කරගෙන මේ ආර්ථිකයේ නැවත වාරයක් හදලා මාස 6කින් ජූනි මාසෙදී අපි ඡන්දෙට යමු. ඒ ස්ථාවර දෙකේ තමයි යමු ඉන්නේ. ඒක තමයි මේ දෙපැත්තට අදිනේ. මේ දෙපැත්තට අදිනවා පාර්ලිමේන්තුව රැස් කරනවා ලක්ෂ 100ක් 150ක් අතර දවස ගානේ මහ ජනතාවගේ සල්ලි ටික නැති කරගන්නවා. විනාඩි 5ක් ඉන්නවා පනත සම්මත කරගන්නවා. අපි 122යි අපි 113යි කියාගෙන ඉන්නවා. එළියට එනවා. ශ්‍රී ලංකා සුන්දර ශනිදා එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඊයේ පාර්ලිමේන්තුවේ එක තැනකදී විමල් වීරවංශ මහතා කියනවා ජයනිති මහත්මයා අගමැතිතුමාට අගමැතිතුමා කියලා කටපුරා කියන්න බැරි නම් සභානායකතුමාට සභානායකතුමා කියලා කටපුරා කියන්න බැරි නම් අපි මොකටද ඔබතුමාට කතානායකතුමා කියලා කියන්නේ? ඔබතුමත් මන්ත්‍රීවරයෙක් විතරයි. ඒ වගේම තව කියනවා මේ කතානායකතුමත් ප්‍රකාශ කරනවා මේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල කියලා. ඊට පස්සේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියලා. මෙන්න මේ දේවල් වල දැන් පරස්පරයි ජනතාවටත් මේක ඇත්තටම දැන් ජනතාවට දැන් දිනන්තේ මේ වෙනකොටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. එක, ආණ්ඩුවක් තියෙනවද? මේ ප්‍රශ්නේ තියෙනවා. දෙක, ඇත්තටම අගමැති කවුද? ජනතාවට තියෙන ප්‍රශ්නේ තියෙනවා. මේ කැබිනට් එක වළංගුද? කතානායකවරයා කියන විදිහට දැන් ආණ්ඩුවක් නැද්ද? දැන් මේ ඔක්කොම තීන්දුව තීරණ වලට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම මේ පාර්ලිමේන්තුවටම පමණයි. මේ පාර්ලිමේන්තුව තුළටම පමණයි. මේගොල්ලෝ මේක කතා කරලා එක්කෝ විසඳ ගන්න ඕන. එක්කෝ මල්ලි මාරච්ච මහත්තයා කිව්වා වගේ ජනාධිපතිවරයා මැදින් දෙලා මේ ප්‍රශ්නේ කෙලවරක් කරන්න ඕන. දැන් ඊයේ අපි දැක්ක අපි කවුරුත් දැක්කා කතානායකවරයාට කියනවා විමල් වීරවංශ අමාත්‍යවරයා වර්තමාන රජයේ ඔබට බැරි නම් ආණ්ඩුවක් තියනවා කියලා පිළිගන්න.
ඔබට බැරිනම් අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා කියලා පිළිගන්න. ඔබට බැරිනම් සභානායකවරයා සභානායකවරයා කියලා පිළිගන්න. අපි මොකටද ඔබව කතානායකවරයා කියලා පිළිගන්න. මම හිතන්නේ පැහැදිලිවම අපිට ඒක අහන්න පුළුවන්කම තියෙයි මේ. කරුණානුව තමුන්වංශය කියන්නේ මේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වෙලා නැහැ. මේ විශ්වාසභංග යෝජනාවක් හඳින් සම්බත කරන්න බෑ. ඒව සම්මත වෙනවා නම් සම්මත විය යුතු පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත ආරක්ෂා කරලා නැහැ. මේ පාර්ලිමේන්තුව මෙතෙක් ඉතිහාසයේ තිබිච්ච සම්ප්‍රදායට ස්ථාවර නියෝගයන්ට සහ විවස්ථාවන්ට පටහැනි විදියටයි මේ ගමන් කරන්නේ. තනිකරම මේ පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ඒ හරහා එකතු වෙච්ච සහචර කල්ලිවල කුලි හේවායන්ගෙන් පිරිච්ච තැනක් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා අගමැති පිළිගන්නේ නැත්නම්, ඔබතුමා සභානායක පිළිගන්නේ නැත්නම්, ඔබතුමා ඇමති මණ්ඩලය පිළිගන්නේ නැත්නම්, අපි කතානායක හැටියට ඔබතුමා මේ කරගෙන යන ක්‍රියාපටිපාටිය නීති විරෝධී. අපි මේ පාර්ලිමේන්තුව අතහැර යනවා. තමුන්වහන්සේ වන්දනයි. ඔබතුමා මේ ආණ්ඩුව පිළිගන්නේ නැත්නම්, ඔබතුමා මේ අගමැති පිළිගන්නේ නැත්නම්, ඔබතුමා මේ සභානායක පිළිගන්නේ නැත්නම්, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා කියලා කතා කරනවා. මන්ත්‍රීතුමනි, අපි ඔබ කතානායකවරයා වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුව අතහැර යනවා. බොහොම ස්තුතියි කියලාත් කියනවා. කතානායකතුමා කියනවා බොහොම ස්තුතියි. බොහොම හොඳයි, බොහොම ස්තුතියි. දැන් මේක එක්තරා විදියක බලුවම හාස්‍යයට කාරණයක්. හැබැයි මේ හාස්‍යය ඇතුළේ තියෙන්නේ මාර ලොකු ප්‍රශ්නයක් වෙලක් තියෙනවා. මේ රටේ මේ විදියට දවසින් දවස මිනිත්තුවෙන් මිනිත්තුව මේ යන්නේ, මං හිතන්නේ ඩොලර් බිලියන ගණනක විතර අපිට තියෙන අවස්ථාවක්. මේ අවස්ථාවන් තමයි මේ මේ පල්ලෙහාට පල්ලෙහාට යන්නේ. මාසයක් රටක් එක තැන තියෙනවා කියන්නේ මල්ලි මාර්ච් මාතයා. මාසයක් රටක තීන්දුව තීරණ ගැනෙන්නේ නැහැ කියන්නේ. මාසයක රටක සංවර්ධන ක්‍රියාවලිය නවතිනවායි කියන්නේ. නිකන් නෙලන්ති හිතන්න කොයි වගේ තත්ත්වයකට අවසානයේදී යනවද කියන කාරණේ. දැන් මේක තමයි කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ රටේ විද්වතුන්, රටේ මධ්‍යස්ථ මතධාරීන්, රටේ වෘත්තිකයින් ඇවිල්ලා රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ. එක්සත් ජාතික පෙරමුණද නිදහස් සන්ධානයද කියන කාරණේ, ජනතාවෙන් පෙරමුණද TNA එකද කියන කාරණේ නෙමෙයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රශ්නේ විසඳගන්න ඕන විදිහේ කපුකම් කරන්න යන එක නෙමෙයි. ඒගොල්ලෝ අරුබුදේ ඇති කරගත්තා නම් ඒගොල්ලෝ අරුබුදේ විසඳගන්න ඕන. හැබැයි රටේ ජනතාවට කියන්න ඕන, දැන් මොකද්ද මේ වෙන්නේ? මෙහෙම ගියාම රටට දැන් ඇත්තටම පුළුවන් ද ජයනෙත්ති මහත්මයා, මම අහන්නේ ජයනෙත්ති, මේ රටේ ජනාධිපතිවරයා අපිට අදාළ නැහැ කවුද අගමැති කියලා. රටේ ජනාධිපතිවරයා ගැසට් එකකින් අගමැතිවරයෙක් ඉවත් කරලා තව නව අගමැතිවරයෙක් පත් කරාට පස්සේ කතානායකවරයා ඔහුට පුටුව බාර දුන්නට පස්සේ පාර්ලිමේන්තුවේ ඔහුට නීතියානුකූලව කියන්න අයිතියක් තියනවද මෙයා අගමැති නෙමෙයි කියලා? මං අහන්නේ දේශපාලන වේදිකෙන් තොරව මේ ප්‍රශ්නේ. රටේ මිනිස්සුන්ට ඇත්තටම මේක ප්‍රශ්නයක් මේ. නෑ ඒක ඔහු කොහොමද එහෙම කියන්නේ කියන්නේ? එහෙමනම් ඔහු කියන්නේ මම ජනාධිපතිවරයාගේ නියෝග පිළිපදින්නේ නෑ. ඒකත් කියන්නේ පාර්ලිමේන්තුවේ. මොකද ඒකනේ දැන් කියන්නේ. හරි. ඒක දැන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයෙක් පත් කරොත් ඒක පිළිගන්න වෙනවා. ඒක පිළිනොගෙන ඒක පිළිගන්න වෙනවනේ. ඔව් ඒක පිළිගන්න වෙනවා. කැබිනට් එකක් පත් කරොත් ඒ කැබිනට් එක පිළිගන්න වෙනවා. මොකද විවස්ථාවේ තියෙන්නේ ජනාධිපතිවරයාට ඒක කරන්න පුළුවන් කියන කාරණේ. එතකොට දැන් වර්තමාන ආණ්ඩුව අහන ප්‍රශ්නයක් තියෙනවා මල්ලි මාර්ච් මාත්‍රේ. ඇයි එන අග්‍රාමාත්‍යවරයා පැත් කිරීමට විරුද්ධව ගියේ නැත්තේ? උසාවියට. උසාවියට. ඇයි වයි මේ විසිරුවීමට විරුද්ධව යන්න පුළුවන් කිසියම් නීතිමය තත්ත්වයක් ඒ විවස්ථාවේ තියෙන වගන්ද දිහා බැලුවාම ඇති. ඒ හින්දා තමයි ගියේ. නමුත් අග්‍රාමාත්‍යවරයා පත් කිරීම පිළිබඳව කතාවේදී අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ පාර්ලිමේන්තුව තුලින්මයි කියන කාරණේ තමයි කතානායකවරයා සඳහන් කර තිබුණේ. මේක එතකොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් කිව්වා නෑ මේක මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියන්න අවශ්‍ය නෑ, මේක පාර්ලිමේන්තුව විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව බහුතරය පෙන්නලා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් කියන කාරණේ. ඒ කියන්නේ එහෙනම් එතන නීතිමය තර්කයක් ඇති කරන්න පුළුවන් මොකක් හෝ හේතුවක් නැතුව ඇති. ඒක මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත්තේ. ඔව්. පාර්ලිමේන්තුවේ බහුතරය මේක පත් කර ගන්න ඕනේ කියන කාරණේ. හැබැයි අපි දැක්ක 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ විශාල වැඩි බහුතරයක් තිබුණෝ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අගමැති දීමෝ ජයරත්න මහත්මයා ඒක අපි කියන්නේ ඔටෝමැටිකලි අගමැතිකම නැති වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයා
හැට ගානක් විතර පාර්ලිමේන්තු 40 ගානක් දුක පාර්ලිමේන්තුවේ හිටපු එක්සත් ජාතික පක්ෂයට යනවා. ඒ වෙලාවේ. හැබැයි ඒ වෙලාවේදී කවුරක්වත් අභියෝග කළේ නැහැ. කවුරුත් ඒකට අභියෝග කළේ නැහැ. මේක වෙලා තින්නේ ගණිපති මේකේ ආව දවසේ ඉඳලා අභියෝග කරනවා. මේක කවුරුත් බෞතරේ නැහැ. බෞතරේ නැහැ කියනවා. මේක අභියෝග කළේ නැත්තේ ඒක ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් ඒ වෙලාවේ කෙරුණ දෙයක් සහ ඒ වෙලාවේ රටේ තිබුණු කිසියම් දේශපාලන පරිවර්තනයක තිබුණු අවශ්‍යතාවයේ ජනතාව විසින් ඒ ජනාධිපතිවරණයේදී දැනුම් දීමක් කරලා තිබුණ නිසා තමන්ගේ ඡන්දය හරහා. දැන් ඒක වෙනස්. දැන් මේගොල්ලෝ මේකට ඉතාමත්ම දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් සිටිනවා. ඊළඟ කාරණය තමයි මල්ලි මාර්ච මහත්තයා දැන් අලුත් කතාවකට පෙළ ගැහෙනවා. මොකද්ද මේ අලුත් කතාව? ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න නම් ලබන අවුරුද්දේ ජූනි මාසෙ වෙනකන් ඉන්න ඕන. හැබැයි ජනාධිපතිවරණයකට ඕන නම් ගියයි. දැන් එක්සත් ජාතික පෙරමුණ කියන ඇයි අපි මහමැතිවරණයකට යන්නේ? යම්කෝ අපි ජනාධිපතිවරණයකට. ආයමත් වතාවක් හැබැයි දැන් වෙන පැත්තකින් ප්‍රශ්නය උද්ගත කරගෙන එනවා. උද්ගත කරගෙන එනවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක නෙවෙයි දැන් ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ. දැන් ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ කතානායකතුමන් එක්ක. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ එනවා ප්‍රශ්නේ වර්තමාන අගමැතිතුමා එක්ක නෙමෙයි. දැන් එනවා ජනාධිපතිතුමන් එක්ක. දැන් ඇත්තටම මේ උත්තර දැන් අපි කතාවට කියන්නේ හැම ප්‍රශ්නකටම උත්තරයක් තියනවා කියලා. දැන් මේ පාර්ලිමේන්තුවේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නැහැ වගේ තමයි ඇත්තටම පේන්නේ. ඔව් දැන් උත්තරයක් එනකොට ඒකෙන් තව ප්‍රශ්නයක් පැන නගිනවා. ඇත්තටම හැබැයි ජනාධිපතිතුමාට බැරිද මේකට හරි උත්තරයක් දීලා හරි පාරට මේ කට්ටියම ගන්න? මේකයි ඉතින් ඕක එතුමාගින්ම තමයි ඕක අහන්නට ඕනේ. මොකද එතුමාටත් ඕමනාවක් තියෙනවද කියලා මට හිතෙනවා මේක ඉවරයක් කරගන්නට. මොකද දැන් අර ඊයේ පොත් ලියන්නත් පටන් ගත්තාම ඉතින් මිනිහෙක් එහෙම කැමති වෙන්නේ නැහැනේ. ඔයා මට විරුද්ධව කටයුතු කරනවා නම් නිලන්ති මෙතනට ආපු වෙලාවේ ඉඳලා ඔයා මට විරුද්ධව නම් මෙතනදී අපි දෙන්නගේ කතාවේදී එන්නේ මට ඔයත් එක්ක මේක යන්න බෑනේ. එක්ක මං තීන්දුව කරන්න ඕනේ මම ඊළඟ පාර බැලට එන්නේ නැහැ කියලා. ඒව නැත්තම් ඔයා තීන්දුව කරන්න ඕනේ මෙයා එනවා නම් මං එන්නේ නැහැ කියලා. හරි. එතන මේක මොකක් හරි දෙකේ විසඳුමක් තියෙන. එහෙම නැතුව අපි දෙන්න හැමදාම සෙන්සුරාදලා ඉන්න මෙතන ගා ගන්නවා වගේ වැඩක් නෙමෙයි තියෙන්නේ. පාර්ලිමේන්තුවට එනවා කතානායක පිළිගන්නේ නැහැ කියනවා. ජනාධිපතිවරයාගේ නියෝග පිළිගන්නේ නැහැ කියනවා. දැන් ඒකනේ කවු කියන්නේ කෙලිම කතානායකවරයා. කතානායකවරයා ඔව් කෙලිම කියනවා අගමැතිවරයාට ඊට පිළිගන්නේ නැහැ කියලා. බෞද්ධරේ පෙන්වන්න කියලා කියනවා. මෙන් ඊට පස්සේ ජේපී කියනවා කතානායක පිළිගන්නේ නැත්නම් බෞද්ධරේ පෙන්වන්න ඕගොල්ලෝ. කතානායකට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්න. ඉතින් විශ්වාස භංගය ගේන්නත් බෑ 113ක් නැහැ කියලා කියනවා. මේ පැත්තෙන් කියනවා අජිත් පීවර මන්ත්‍රීතුමා මම 113 හෙට උදේට 10ට ගින්නම් කියලා තාම නැහැ. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න ටික ගිහිල්ලා ඉවර වෙලා මම අර කිව්ව තැනට තමයි ගොනු වෙන්නේ. මහ ජනතාවගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න යනකොට ඒ ගිහිල්ලා ඉවර වෙලා තව දවස් 3-4ක් යනකොට මේ ඔක්කොම දැන්ටමත් අකරණවන්න වෙලා තියෙන්නේ. මේව නවතිනවා වැඩ. මේකට විසඳුමක් ගන්න ඊට පස්සේ ජනාධිපතිවරයාට තනියම බෑ. දැන් තියෙන තත්ත්වය අනුව ජනාධිපතිවරයාට මේකට විසඳුමක් දෙන්න තනියම බෑ. ඔව් එහෙම විසඳුමක් දෙන්න ගියොත් ආයේ වෙන පැත්තකින් ආයෙත් වෙන ප්‍රශ්න මතු වෙනවා. දැන් තනියම බෑ මේ වැඩේ කරන්න. කරන්න පුළුවන්කම තිබුණා මීට සිකුරාදා දෙකට ඉස්සෙල්ලා. ඔව්. දැන් බෑ. දැන් මහත්මා ගාන්ධිතුමා කියනවානේ පාදල දේශපාලනඥයෝ බිහි වෙන්නේ ඇත්තටම රටේ නූගත් මිනිස්සුන්ගේ ඡන්දයෙන් කියලා. එතකොට මේ වචනය පාවිච්චි කරාට සමාවෙන්න ඕනේ. නමුත් මේ රටක් කරවන්න පුළුවන් තැන ඉන්න අයට මේ බලය දෙන්නේ අපිමයි. දැන් තව ජනාධිපතිවරණයකට ගියත් මහමැතිවරණයකට ගියත් පත් කරන්නේ අපි. ඇත්තටම බැලුවොත් අපි තමයි වරද කරගෙනක් තියෙන්නේ. හැබැයි ඒකට කරන්න දෙයක් නැහැ. මොකද අපි කෙනෙක්ව විශ්වාස කරලා නේදන්ට ගියේ. අනිත් එක දැන් අපි ගෙනාට පස්සේ මේ මිනිස්සු මොනවාද කරන්නේ අපිට ඇවිල්ලා කියන්නේ. නෑ ඒකට හැබැයි හොඳ ක්‍රමයක් තිබුණා නේදන්ට ඉස්සර. ඒ කියන්නේ ඔය කේවල ඡන්ද ක්‍රමයේ තියෙන කාලෙදී තිබුණා නැවත කැඳවීමේ හැකියාවක් තිබෙනවා කියලා ඡන්ද පිටසමකේ. ඔව්. දැන් ඒක නෑ. ඔය රීකෝල් කරන සිස්ටම් එකක් තිබුණා. පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අපේ මහජන නියෝජිතයා අපිට ඕන දේ කරන්නේ නැතිනම් ඡන්ද පෙත්තමක් මගින් ඔබේ මන්ත්‍රී ධූරයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්කමක් තිබුණා. ඊට පස්සේ වෙන්නේ අතුරු මැතිවරණයක් තියලා ඒ ආසනයට ආය අලුත් මන්ත්‍රීවරයෙක් පත් කර ගැනීමේ නොයෙකුත් හේතුන් මත එහෙම වෙන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ඔහුගේ තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ තිබෙන අව දුර්වලකම් එහෙම නැත්නම් තවත් විවිධ මැතිවරණ ව්‍යාපාරයේ දැන් එහෙම වුණොත් වෙන්නේ 225ටම ආය අතුරු මැතිවරණයක් තියන්න වෙන එකපාර. නෑ එහෙම නෙමෙයි. ඉස්සර
ඒ අපේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවේ යෙදවීමේ අභ්‍යාස කිරීමේදී ඒ අපි යවපු මහජන නියෝජිතය, මේක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයනේ, අපි යවපු මහජන නියෝජිතය අපිට දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්නේ නැත්තම් වහාම ඔහුව කණෙන් අල්ලලා ඉදිරි එළියට දැමේ හැකියාව චන්දදායකයට තිබුණා. තමන්ගේ පරමාධිපත්‍ය බලය පුදුමාකාර වටිනාකමක් ඇති ඇත්තටම පරමාධිපත්‍ය බලය බවට පත් වෙලා තිබුණා ඒ ඡන්ද ක්‍රමය තුළදී. හැබැයි අද ඒක බෑ. කියන්නේ බැරි වෙලා හරි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්සුනොත් හරි මිය ගියොත් හරි මොනවා වුණත් ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ කවුද? එයා තමයි පත් වෙන්නේ. ඒ හොඳ හෝ නරක වුණත් එයා තමයි පත් වෙන්නේ. එතකොට ඒක තමයි කාරණේ. අර ඒ ක්‍රමේ දැන් මේ මේ ඉදිරි මැතිවරණ සංශෝධනය, මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් එනවනම් නිලන්ති අපි දැක්ක 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ එන්න තිබ්බේ 20 තිබ්බේ මැතිවරණ සංශෝධනය පිළිබඳව. ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද්ද මේ ක්‍රමය? සමානුපාතික ක්‍රමයේද, මිශ්‍ර ක්‍රමයේද, කේවල ක්‍රමයේද, මේ මොකද්ද කියන එක. හැබැයි මේ මොන ක්‍රමයට ආවත් මම කියන්නේ ජනතාවගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට යන අපේ නියෝජිතයා, මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපිව නියෝජනය කරන, අපි වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න මිලියන 22ක ජනතාවගේ ඡන්දයෙන් යන මේ 225 දෙනාගෙන් කවුරු හෝ කෙනෙකු තමන් දුන්න පොරොන්දුවට, තමන්ගේ ප්‍රතිපත්තියට, තමන්ගේ ඡන්දදායකයන්ගේ නියෝජනයට විරුද්ධව යනවා නම් ඔහුව වහාම ගෙදර යැවීමේ හැකියාව මේ එන ඡන්ද ක්‍රමය ඇතුළේ තිබිය යුතුමයි. එහෙම නැත්තම් වැඩක් නැහැ. එහෙම නැත්තම් වෙන්නේ අද මං ගියා බහුතරේ තියනවා කියලා ඒ පැත්තට, ඒ හින්දා බහුතරේ නැහැ වගේ පෙවුණු හින්දා අද මං මේ පැත්තට ආවා. ඊට පස්සේ බහුතරේ තිබුණත් එකයි නැත්තත් එකයි මම ගිහලා කැබිනට් රැස් වීමේ වාඩි වෙනවා. වැඩි වෙලා ආපහු මම ආපහු පුළුවන් නම් හෙට මේ පැත්තට එනවා. එතකොට මේ පැත්තේ ඉන්න කෙනෙක් කියනවා ඔව් ඔත් එහෙම අපි ඉන්නේ නැහැ යනවා හැන්ඩ් එක. එහෙම පක්ෂේ කියලා. ඔය පුවත ඔය විදිහටම වාර්තා වෙනවා මේ ජයනිත මහත්තයා දිවයින පුවත් පතේ වසන්ත යලි ගත්තොත් අපි එජාපයෙන් යනවා. සරත් ෆොන්සේකා කියයි කියලා තමයි පුවත වාර්තා කරන්නේ. හැබැයි ඉතින් මෙහෙම එකක් කරයිද දන්නේ නැහැ. ඇත්තටම ෆොන්සේකා මහත්තයා යවන්න ඕනේ කමට එයිද දන්නෙත් නැහැ. ඔව් එයිද දන්නෙත් නැහැ කට්ටිය. වැඩි වෙලා තියෙන දැන් අපිට ඊයේ දිනේදී දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ දිනේදී 121ක් මේ ඡන්ද තිබුණේ. එතකොට 22 ආවේ නැත්තේ චතුරසේනාරත්න මන්ත්‍රීවරයා නැති හින්දා. එතකොට වසන්ත සේනානායක මහත්මයාගේ ඡන්දේ අර එදා 122 ඇතුළේදී තිබුණාද? තිබුණා නම් ඊයේ 120 ඇතුළේත් වසන්ත සේනානායක මහත්මයාගේ ඡන්ද තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් නවත්ත ගන්න තමයි ඕනේ මං කියුවේ අර මැතිවරණ ක්‍රමය ඇතුළේදී අපේ නියෝජිතයා අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිය සිස්ටම් එකක් මේ මැතිවරණ ක්‍රමයේදී ඉන්න ඕනේ කියලා. නැත්තම් නම් වෙන්නේ අපි ඡන්දේ දීලා ඉවර වෙලා ආයෙත් බැන බැන ඉඳලාම ඊළඟ පාර තවත් ඒ වගේ අර එනම් හරියන්නේ එනම් ඔයා යන්න මේ සැරේ කියලා යනවා. ඔයත් අන්තිමේදී එයා වගේ වෙනවා. ඒක තමයි ක්‍රමයේ තියෙක නවත්ත ගන්න. මම හිතන්නේ අපේ ඡන්දේට අවසානයේදී වළංගු භාවයක් නැති වෙනවා. ඒ කියන්නේ අපේ මතය නියෝජනය වෙන්නේ නැහැ. ගියාට පස්සේ ඒ යන කෙනාගේ මතය නියෝජනය කරනවා. එච්චරයි. ඔව් මං හිතන්නේ මේක හුදෙක්ම විවේචනයක්, දේශපාලන කරලියට එහා ගිය පුවත් ගැන විවේචනයක් කියලා හිතන්නට ඔබ අවශ්‍ය නැහැ. මේ ඔබේ හදවත තමයි මේ ජයනිත් මහත්මයයි ජනක මාධ්‍යම ආරච්චි මහත්මයයි කතා කරන්නේ. රටේ සාමාන්‍ය මහ පොළොවට පය ගහලා ජීවත් වෙන මිනිසුන්ගේ ගැහෙන හදවත, ඔවුන්ගේ තියෙන ප්‍රශ්න, මේවා තමයි අපි කතා කරන්නේ. අපිට පක්ෂයක් පාටක් නැහැ. මේක බොහොම තුලිත විග්‍රහයක් කියලයි මම විශ්වාස කරන්නේ. ඒක ඔබේ හදවතට දැනෙනවා ඇති කියලා හිතනවා. ඉතින් අදත් දේශපාලන කරලියට එහා ගියපු යමක් ඔබත් එක්ක කතා කරන්න සුන්දර ශනිදාවට එකතු වුණු ජනක මල්ලිම ආරච්චි මහත්මයා, ප්‍රසන්න ජයනිති මහත්මයා බොහොම ස්තුතියි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ සෙනසුරාදා මුණ ගැහෙමු අලුත් තොරතුරුත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.